නිල්ධාරීන්ගේ කිව්වම පහුගිය දවස්වල කියවුණා සමස්ත පොලිස් බලෑණියෙන් 150කට ආසන්න අගයක් යොදවන්න සිද්ධ වෙලා තියෙනවා ප්‍රභු ආරක්ෂාව වෙනුවෙන්. මේ ප්‍රභු ආරක්ෂාව සඳහා මෙච්චර පිරිසක් යෙදවිය යුතුද? ඒ නිසා නෙවෙයිද සෙසුස රාජකාරිය සඳහා නීති හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් මදි වෙලා තියෙන්නේ? ඔබ හරි, ඇත්ත වශයෙන්ම මේක ඉතාමත්ම තදින්ම බලපාන දෙයක් තමයි පොලිසියට. මම මොකද මමත් මේ ප්‍රභු ආරක්ෂක අංශවල අවුරුදු 10කට ආසන්න කාලයක් වැඩ කරපු නිලධාරියෙක්. එතකොට තමයි ආරක්ෂක අංශය අධ්‍යක්ෂක වශයෙන් හිටියා, ඊළඟට අගමැති ආරස කොට්ටාසෙත් හිටියා. මේ කිව්වා වගේම මේ වගේ ලොකු සංඛ්‍යාවක් මේ වගේ දිනෙන් දින ඒව අඩු වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂයෙන්ම ප්‍රශ්නේ කියන්නේ. ඒකේ ප්‍රභුවරුන්ට ලබා දෙන ඒ ආරක්ෂාව හැමදාම දිනෙන් දින වැඩි වෙනවා. මම දකින්නේ ප්‍රභුවරුන්ට විතරක් නෙමෙයි, සමහර අය කිව්වොත් ප්‍රභුවරුන් නෙමෙයි කෙලිම කියා කතා කරොත් අපේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් අද සාමාන්‍ය වැසියන්නේ. ඒ වගේම තමයි තවත් කියන්නේ ඒ කාලේ සභාපතිවරුන්ට ඒ වගේ අයට හිටන් අපි ආරක්ෂාව ලබා දෙන්න අපිට ලැබිලා තියෙනවා උපදෙස්. ඒ වගේම තමයි ගරුතර සංඝයා වහන්සේලාට, ඊළඟට තවත් කොටස් ඉන්නවා නම් වලින් කිව්වොත් ගොඩාක් අපිට කියන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් ඇත්තෙම මම දන්නේ මොකද්ද කියලා ඒ වගේ ආරක්ෂාවක් ලබා දෙන්න. ඉතින් හැබැයි මේක නොයෙක් වරින් වර මම ඇමති ආරස කුට්ටාසීද්දි මේ ගැන සාකච්ඡා කෙරුණා අපේ අමාත්‍යංශයේ කටහිටිය ලේකම් හිටියා ජගත් ජයවීර මහතාත් එක්ක. නමුත් ඒ සාකච්ඡාවලදී නමුත් හරියාකාරව තීරණයක් ප්‍රබල තීරණයක් ගන්න බැරුණා.